වනක්කම් මුන්මන තුනයි දෙවන බස දෙමළ ඉගෙනගන්න දරුවන් සඳහා ඉදිරිපත් කරන වීඩියෝ මාලාවේ පාඩම්මාලාවේ මග ඉල්ලිමක් කරල තිබුණ හයස්්‍රේණියය දරුවනු ඉගෙනගන්න නිසා දරුවන්ට පළවනි වාර් පරීක්ෂණයට අදාහළ ප්‍රශ්නපත්තරයක් සාකච්චා කරන්න කියලා ඉති මමු හොයාගත්තා මෙන්න මේ පළමුවාර් පරීක්ෂණය දෙදස් දාාන මේකල් ඉති සාමාන්‍යයෙන් ප්‍රශ්නපත්තර ඔක්කම එක හා සමානවෙයිදන නිසා. මන මේ ප්‍රශ්නපත්තරේ ලියන හැටි ටිකක් සාකච්චා කරන්න බැලුව ඉතින් වලට පැහැදිලි ඇති කාලය පෑදකයි. හයස්්‍රේණිය මෙතන තියනවා සිංහල එමදීලා තියෙනවා එල්ලා විනාකළෙක්කුම් විඩිතරුහ කියලා සියලුම ප්‍රශ්නවලට පිළිතුරුලයන්න. ඉ ප්‍රශ්නපත්තරය කඩා පන්තියක් නිසා, හොම සරලව තමයි යහල තියෙන්නේෙති මේ වලට පැදිලිුව පේන ඇති හයේ දරුවන්ටම මේක අමාරු ටික විතරක් සාකච්ඡා කරනවා මේ අයන්න ලියන්ඩ පුළුවන් ආයන්නත් ලියන්ඩ පුළුවන් යන්න ලියන්ඩ පුළුවන් ඊයන්නත් ලියන්ඩ පුළුවන් උයන්න ලියන්ඩ පුළුවන් ඌ යන්න ලියන්ඩ පුළුවන් ඉතිං ඒ සහ ඒ අකුරත් එක වගේම ලිසා ලියන්න පුළුවන් මෙන්න මේයාකුර ටිකක් දරුවෝ මම අත්දැක මෙෙන් දන්නවා අයි අකුර වරද්ධනවා ඉතින් අයි අකුර වරදධන නිසා වැලට මං එක ලියන හැටි ටිකක් කියල දෙන්නම් මෙන්න මේක වලට පැහැදිලො පේනව ඇති ටිකක් ලොකු අකුරට ම මේ විදිහට ගෙන අයි අකුර මෙන්න මේ විදිහට තමයි ලියන්නේ හොදට බලාගත්තොත් මේ විදිට මේ අකුර තමයි අයි අකුර ට පැහැදිලිය පේන ඇති. ඕෝක තමයි එියන්න සමහර අය මෙ මෙතන ඉරක් වගේග හුවවා නොලිය මේ විදිහට ලියන්නට ඕන. ඉතිං ඒ අකුර ඊළඟට අපි බලමු අපිට මෙතන පැහැදිලි ඔලට පැහදිලි අයි අකුර ඒ විදිහර ලියන්නේ. ඉළඟ ඕවාකුරත් ලියන්ඩ පුළුවන් අමාරුවෙන් හරි දරුවෝ ලියනවා මේ ඕ අකුර. ටිකක් වැරදි වගේ ඉතිබුණට බුඩක් පෙලාවට ලියන අවස්ථාවලද මේක හරිනවා ටිකක් කල් යනකොට ඉති ඒ ටික මං කියල දෙන්න අපි ඊලාඟට බලමු දෙවැනි ප්‍රශ්නයට අහලා තියන මෙන්න මේ වගේ ප්‍රශ් ටිකල් තමිල් එලුත්තිල් ඇලු දෙමලා අකුරෙෙන් ලියන්න එතකොට දැන් දරුවන්ඩ පුළුවන් වෙන්නට ඕන මේ අකුරු දෙකක් ගලපල ලියන්න මෙන්න ඉලේකන කොලය මංජල් කියන්න මේ කහපාට ඒලු හත්ත උලහම් ලෝකයා අන්නා අයියා අයිදු පහ කුඩයි කුඩය ඌසිදිකට්ට වඩයි වඩය වඩේ මාම මාම කියන වචනටික දෙමලාකරෙන් දාලා ලියන්න ඕන. ඉති මන් මේක ඔලට පැහැදිලි වඩමේටික ලියන හැටි ටිකක් ලියන්නම් ටිකක් හිමිහිට තමයි මේ. බලමන් ලොකු කරලා වෙලට පැහැදිලුව පේෙන්ට තියන්න මෙන්න මේ විදිහට පලවෙනි වචනය අපිළියමු ඉලෙයි කියලාලට පැහැදිල්මන්වෙතන ඉඳල යන්න මේ විදිහට විලෙයි ඊලංඟාකුර ඊළඟය වචනය අපි දෙකට දාල අයින්දු අයින්දු කල ලියන්න මේ දෙකදාන්නම මේ විදිහට අයින්දු. ත නයන්න විදිහ එල්ලියන්නේ හේතුව දයන්නට පෙර අකුර ඒවිදිට අයින්දු ඒ විදිහට අයින්දු කියන වචනය ලියනවා අපි හිළඟට බලම් ඉලා වචන ම්කද්ද කියලා මංජල් කියලා ඒකත් ලියන් පුළුවන් ගඩක් දැරුවන්ට බොහෝ අයට පුළුවන් තුන මංජල් මේ විදිහට ලියන්න පුළුවන් තන චාකර තමයි ලියන්නේ මංජල් පොයවිදිහට ලියන්නේීල වචනය තමයි කුඩයි කුඩෙ ගන එක හරි ලේසි කුඩයි ඔය විදිට ලියන්න පුළුවන් ම මේ අමාරුට එකක විතරක් ලියන්න ඒලු ලියන්න්න පුළු ංිල වශචනය වෂි උලහම් වඩයි වඩය අන්න කියනකොට ඒක නවවෙනක ම මෙත නමේ දන්නම් අන්නා කියනක මුුණු සිලි ආකුරු තමයි යෝධන්නේ මේ විදිහට අයන්න ලියලා මෙහෙම අන්නා කියලා ඔයවිදිහ ලියන්න ඕ ඒ විදිහටයි ඒ එත අමාරු මොකුත් නැහැ ඒ නිසා අපි බලමු මෙතන අන්නක් කිය එක ඉවිදිහල් ලියනවා අයින්දු ලියන්ඩ පුළුවන් අයකුර කියල දුන්න නිසා කුඩයි කුඩේ ලියන්ඩ පුළුවන් ම එක ලියල දුන්නා ඌෂී කියල කියන ඉදිකට්ට වඩයි වඩය මාම මාම මෙවල් ලියන්ඩ පුළුවන්. අපි බලමු ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට අයහල තියෙන්නේ පඩත්තුක්කු පොරොත්තමාන සොට්කල් එළුදුහ රෝපයට ගැලපෙන වචනය තෝරල ලියන්න කියලා ඉති මෙතන තියනවා තීගල කියන්නේ ගිින්දර පූගලක කියන්න මල ඊ කියන්නේ මැස්සා ඉලයි කලකැන කොලය ඒනික ඉනි මග. එනකොට මේවට අදාළ වචන ටික ලියන්න පුළුවන් බොහොම සරලයි ම ඒ ගැන මං වැඩිය පැහැදිලි කරන්න ඊළඟට තියෙනවා මෙන්න මෙතන එලුත්තු ඔලුංගු පඩුත්ති ොට් කලේ යමයි යුගල් කියලාකුරු ගලපලා වචන සාගන්න මේකත් ඉතින් අමාරු එකක් නෙවෙයි දැ අපි මෙතන බලමු කායන්න තියෙනවා මෙතන අයන්න තියෙනවා අල්කයන්න තියෙන එතකොට අපි මේක මෙතෙන්ෙ ඉස්සරහට දාලා අක්කා මෙතනසිග සිංග සිංහයා වචන හද අන්න තියන්නේ මෙතන ඕඩ ෝඩම් இ මෙத்தன பா எச்செய் கொல பாட்டு மூ உ மூன்று මෙ உ கூபியா இங்க මෙன அ ஆ உ அண்ண இங்க මෙன තිனவா உல் உறல் வாங்கிடிய இலங்க මෙன තිனவா பே எ. පශිල් මෙතනතාගේකංගේ නංගී ඉතින් ඒ විදිහට ඒ සකස්කරගන්න පුළුවන් ලකුණු විස්සක්කයකට හම්බ වෙනවා. ඉඟට බහ්වචනය ලියන්න කියලා තියෙනවා මෙතන තුට්ටක් දරු බොහෝ අය වරත් දැනවා මෙතනු මේ කුංජු කියලකැන පැටියා එතකොට කුන්ජු හැල් කියල තමයි යොධන්නේ කුංජුහල් පැටව් මීන් කැන්න මාලුවා මාලුවෝ මීන් හල් මින්කල් කල සමහර තැන්වල කියන මිංහල් මින් නායි කියන්න බල්ලා නායිහල් බල්ලොෝ මාමා දැන් මෙතන ටිකක් මේ පවුලේ කෙනෙක් නිසා මාමා අපි එතන මාමා මාර් කියල තමයි බහුවචනය ජොධන්නේ. මාමා මාර්ල් එක මං ලියන් න්නම් ඒ විදිහට තමයි දරු ඉඳෙන ගන්න ඕනු මේ පස්වෙන වඩට පැහැදිලු පේෙන් මංසලස් වන්නම් මෙතන මාමා මාර් කියලා අපි ප්‍රශ්නය බවචනයන පස් පස්නි ප්‍රශ්නය හත්වෙන එක අපි එතන තියෙන්නේ මා ම කියලා මෙන්න මේ විදිහට තියන්නේ මා මා ඕක බහවචන කරන්නකොට මාම මාර් කියලතමයි හදන්න මෙන්න මේ විදිහට මා මා මාර් මාමා මාර් කියල තමයි බහවචන කරන්න ඔය විදිහටයි ඒ සකස් කරගන්න එක බලන්න මතක තියාගන්න විදිහට තමයි මංගේ කියල පෙන්වුව අප ඊළඟට බලමු ඊළඟ වචනය අන්න එතනත් පවුලකනෙක් නිසා වඩයි වඩයි හල් කියලා තමයි හදන්න වෙන්නේ. අන්න අන්නා මාර් පට්ටම් කියන සරුන්ගලය සරුන්ගල් කැන්ඩ පට්ටංගල් අන්න එතනත් මං කියල දෙන්න මෙන්න මෙතන බහ වචන කරනකොට ලියනකොට පට්ටම් කියලා මේ විදිහට තියෙන්නේ ප ම්. වචන කිරීමේදී මයන්නක් කිය දැන නිසා අපි බහවචන කරනකොට දෙමල බාසාාවේ පට්ටංගල්ගල තම ියන පාට මේ අල්මයන්න වෙනුවට අකුරක් ගෙනවා පටග ඇතකොට පට්ටම් කියනෙ සරුංගලය පට්ටංගල් කියන සරුංගල් ඒ විදිහටයි ඒක සකසෙන්නේ එක දරුවන් ඉගන ගන්නලෝන අපි ඊළඟට බලමු මේ ඉ ඉලෙයි හල් කියල පුළුවන් දැන් ඊලකට තියෙනම් මෙන්න මේ පූ කියලා. මේක බහවචන කිරීමේදී පූක්කල් කියල තමයි සැකසෙන් ඒකත් මල් ලියන්න වලට පැහැදිව පේෙන්ටත් එක්ක මෙන්න මෙහෙම පූකල් පූ කියලා තියන්නේ මේ විදිහට එතකොට මේක බහවචන කිරීමේදී මෙන්න මේ විදිහට දෙෙනවා. පූල් මල් කියන එකයි. යෙදෙන්නේ ඉතින් ඒකත් ඊළඟ වචනය තමයි ඊ කෙලතිබුණ ඊකල් තමයි හැදන්නේ අන්නේ විදිහටයි සකස් වෙන්නේ ඉතින් අපි ඊළඟ වචනය බලමු මෙන මේක ඊල් කල තමයි බහවචන සැකසෙන්නේ. හරි ඊළඟට අපිට තියෙනවා හත්්‍යනි ප්‍රශ්නය තමිල් එලොත්තිල් අරුත්තයි එලොදු දෙමලා අකුරින් අර්ථය ලියන්න දැ මෙතන නම පේර් කියල ලියවෙන්න ට මැස්සා ඒ කියල ලියන්න ඕන හඳ හඳ කියල කියන්නේ නිලා කියල ලියන්න පුළුවන් වෙන්නන මවා මුියල් කියල ලියන්න ඕන ඉදිකටුව ඌසි කියල ලියන්න පුළුවන් වෙන්න ඕ ඉම්බ ඉබ ආමෙය ගම ඌර් බෝලය පන්දු දෙවිය කඩවුල් වං ගෙඩියත් උරල් එවිදිට මේ ටිකත් දෙමල වචනින් ලියන්නු මං ඉතින් එක පාරක් ලියන්න ඔලට පැහැදිලි වෙන්න ටි ඔලට පැහැදිවේ මෙ මෙතන ලියනකොට හත්වෙනි ප්‍රශ්නය පලවෙනි වචනත්ක්ම ලියන්නන් ඌර් කියල ලියන්න ඕන මේක දිගට ලියනවා ඌ ඔය විදිට රයන්න ලියවෙනු ඌ දෙක මෙතන මේ දෙක මැස්සා ඊගල ලියනකට ම දිහට වැලට පැහැදිර ඔන්න ඊයකුර තුන හද හඳ 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 ලියනකොට නිලා මෙතනින් තමාකුරු පටන්ගන්න වන නිලා ඔය විදිට න්න පුළුවන් හතර මවා මුයල් මේවිදිට මුියල් පහ ඉදිකටුව වසි කියල අනකත් දික්කරලා මේ වි වූ කරලා මේ විදිහට වෂි ඉළග හාය මේ පැත්තෙ ලන්න ඉබා ආමි ආමයි ිය ම හත ඊ බෝලය පන්දුු අට වෙන එක පන්දුු පා මෙතන නයන්න මේන්න මේ නන ලියන්නන්නේ හේතුව මෙතන දයක් නිසා දයන්නට මුලකුර මෙන්න මේ नයන්න ලියන්න නමය දෙවිය දෙවිය කියනකොට ඊෂන් කල තමයි හය පන්ති ඉදර ගන්නේ ඊෂන් කෙල අන්නක් පුළුවන් විදිහට ඒ දෙවිය එමනත්තාම් කඩවුල් දහවේ අවසානයක වංගඩිය උරල් රයන්න අ ඔය විදිට උරල් කියලල් යඩ පුළුවන් ඉති මේ ප්‍රශ්න පත්තරේ මෙ මේ ටිකින් ඉවරයි විසේ තන ලකුණ විශසාක් තියන ම කෙටි ප්‍රශ්නපත්තරය තමාද සාහකච්චා කරේඔලට පුළුවන් මේ ප්‍රශ්නපත්තරය වගේ ගෙදරදි තවත් ප්‍රශ්නපත්තර මේ නිවාඩු කාලේ ලියන්ඩ ඉතින් වොනහරි ගැටලුව තියවන යටින් කමෙන් කරන්න අනිත්තයටත් බලංශයා කරන්න හැමෝටම සබ දවසක් වනක්කම්